ඔයා මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයාගේ හිතේ කෙනෙක් ගැන අදහසක් තියෙනවා කියන එකනේ. අපි එහෙනම් හොයාගමු ඔයාට ඔයාගේ ක්‍රෂ් එකත් එක්ක අනාගතයක් තියෙනවද නැද්ද කියලා. අපි මේක හොයාගන්නේ ඔයාගේම උත්තර වලින්. අපි ප්‍රශ්න 15ක් අහනවා. ඒකට ඔයාට එන උත්තරේට අපි දෙන්න ලකුණු ටික එකතු කරගන්න විතරයි ඔයාට තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ ප්‍රතිඵල වීඩියෝ එකේ අන්තිමට හොයාගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු ප්‍රශ්න මාලාවට. ඔව්. ප්‍රශ්න අංක 1. ඔයාගේ යාළුවෝ කාට හරි ඔයාගේ ක්‍රෂ් එකත් එක්ක සම්බන්ධතාවයක් තිබිලා තියෙනවද? ඒ. ඔව්. B නෑ. ඔයා තෝරගත්ත A නම් ඔයාට 1 ලකුණක් ලැබෙනවා. ඔයා තෝරගත්ත B නම් ඔයාට ලකුණු 4ක් ලැබෙනවා. ප්‍රශ්න අංක 2. ඔයාගේ ක්‍රෂ් එක එයාගේ ආදර සම්බන්ධතාව ගැන ඔයත් එක්ක කතා කරනවද? A කලින් කතා කරා. දැන් නෑ. B කොහෙත්ම නෑ. C හැම වෙලේම වගේ. D අපි එකිනෙකා කතා කරන්නේ නැහැ. ඔව්. ඔයා තෝරගත්ත A නම් ඔයාට ලකුණු 3ක් ලැබෙනවා. ඔයා තෝරගත්ත B නම් ඔයාට ලකුණු 4ක් ලැබෙනවා. ඔයා තෝරගත්ත C නම් ඔයාට ලකුණු 2ක් ලැබෙනවා. ඔයා තෝරගත්ත D නම් ඔයාට 1 ලකුණක් ලැබෙනවා. ප්‍රශ්න අංක 3. ඔයාගේ ක්‍රෂ් එක ඔයාගේ අතින් අල්ලලා තියෙනවද? A ඔව්. B නෑ. ඔයා තෝරගත්ත A නම් ඔයාට 1 ලකුණක් ලැබෙනවා. ඔයා තෝරගත්ත B නම් ඔයාට ලකුණු 4ක් ලැබෙනවා. ප්‍රශ්න අංක 4. ඔයා වාගේ ක්‍රෂ් එක සතුටු කරන දේවල් කරලා තියෙනවද? A ඔව්. හැබැයි යාලා ස්තුති කරලවත් නැහැ. B නැහැ. C ඔව්. යාලා ගොඩක් පුදුම වුණා. D යාලා එකෙන් ගොඩක් සතුටු වුණා. ඔයා තෝරගත්ත A නම් ඔයාට 1 ලකුණක් ලැබෙනවා. ඔයා තෝරගත්ත B නම් ඔයාට ලකුණු 2ක් ලැබෙනවා. ඔයා තෝරගත්ත C නම් ඔයාට ලකුණු 3ක් ලැබෙනවා. ඔයා තෝරගත්ත D නම් ඔයාට ලකුණු 4ක් ලැබෙනවා. ප්‍රශ්න අංක 5. ඔයාලා අහම්බෙන් ඔයාගේ ක්‍රෂ් එක හම්බුනොත් ඒකට එයා සතුටු වෙයිද? A නෑ. එයාලා මම නෑ වගේ තමයි හැසිරෙන්නේ. B ඔව්. එයාලා ඇවිත් කතා කරනවා. C එයා hina නම් වෙනවා. D එයා මාව දන්නේ නෑ. ඔයා තෝරගත්ත A නම් ඔයාට 1 ලකුණක් ලැබෙනවා. ඔයා තෝරගත්ත B නම් ඔයාට ලකුණු 2ක් ලැබෙනවා. ඔයා තෝරගත්ත C නම් ඔයාට ලකුණු 3ක් ලැබෙනවා. ඔයා තෝරගත්ත D නම් ඔයාට ලකුණු 4ක් ලැබෙනවා. ප්‍රශ්න අංක 6. ඔයාගේ ක්‍රෂ් එක කවදා හරි ආව වර්ණනා කරලා තියෙනවද? A ඔව්. B නැහැ. ඔයා තෝරගත්ත A නම් ඔයාට ලකුණු 4ක් ලැබෙනවා. ඔයා තෝරගත්ත B නම් ඔයාට 1 ලකුණක් ලැබෙනවා. ප්‍රශ්න අංක 7. එයා ඔයාට නපුරු වෙලා තියෙනවද? A ඔව්. B නැහැ. ඔයා තෝරගත්ත A නම් ඔයාට 1 ලකුණක් ලැබෙනවා. ඔයා තෝරගත්ත B නම් ඔයාට ලකුණු 4ක් ලැබෙනවා. ප්‍රශ්න අංක 8. ඔයා වගේ ක්‍රෂ් එක කැමති කොයි වගේ අයටද කියලා දන්නවද? A ඔව්. හැබැයි යාලා මං වගේ නන් නෙවෙයි. B ඔව්. එයාලා මම වගේමයි. C නෑ. එයා අනිත් අය ගැන කතා කරන්නේ නෑ. D නෑ. තාම අපි එකිනෙකා එක්ක කතා කළා නෑ. ඔයා තෝරගත්ත A නම් ඔයාට ලකුණු 2ක් ලැබෙනවා. ඔයා තෝරගත්ත B නම් ඔයාට ලකුණු 4ක් ලැබෙනවා. ඔයා තෝරගත්ත C නම් ඔයාට ලකුණු 3ක් ලැබෙනවා. ඔයා තෝරගත්ත D නම් ඔයාට 1 ලකුණක් ලැබෙනවා. ප්‍රශ්න අංක 9. එයාට කැමති කියලා ඔයා පෙන්නලා තියනවද? A ඔව් මං හිතන්නේ. B නෑ මං ලැජ්ජාශීලී. C ගොඩක්. D එයා මං කියලා කෙනෙක් ඉන්නවා කියලා දන්නේ නෑ. ඔයා තෝරගත්ත A නම් ඔයාට ලකුණු 4ක් ලැබෙනවා. ඔයා තෝරගත්ත B නම් ඔයාට ලකුණු 3ක් ලැබෙනවා. ඔයා තෝරගත්ත C නම් ඔයාට ලකුණු 2ක් ලැබෙනවා. ඔයා තෝරගත්ත D නම් ඔයාට 1 ලකුණක් ලැබෙනවා. ප්‍රශ්න අංක 10.
එයා ඔයාලා කතා කරද්දී වැරදිලා ඔයාගේ අත උරහිසේ වැදිලා තියෙනවද? උරහිස අල්ලලා තියෙනවද? ඒ ඔව් සමහර වෙලාවට. B නෑ එයාලා ඈතින් ඉන්නේ. C අපි කවදාවත් එකිනෙකා කතා කළා නෑ. D ඔව් අපි ගොඩක් සමීප වෙලා තමයි කතා කරන්නේ. ඔයා තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 3ක් ලැබෙනවා. ඔයා තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 2ක් ලැබෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට 1 ලකුණක් ලැබෙනවා. ඔයා තෝරගත්තේ D නම් ඔයාට ලකුණු 4ක් ලැබෙනවා. ප්‍රශ්න අංක 11. එයාලා කතා කරද්දී ඔයාගේ ඇස් දෙක දිහා බලනවද? A. ඔව්. ගොඩක් වෙලාවට. B. නෑ. C. සමහර වෙලාවට. D. අනේ මන්දා. ඔය තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 4ක් ලැබෙනවා. ඔය තෝරගත්තේ B නම් ඔයාට 1 ලකුණක් ලැබෙනවා. ඔය තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 3ක් ලැබෙනවා. ඔය තෝරගත්තේ D නම් ඔයාට ලකුණු 2ක් ලැබෙනවා. ප්‍රශ්න අංක 12. ඔයාලා ආස කරන දේවල් සමානයිද? A. නැහැ. B. සමහර දේවල්. C. ඔව්. D. මන් දන්නේ. ඔය තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔය තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 3ක් ලැබෙනවා. ඔය තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 4ක් ලැබෙනවා. ඔය තෝරගත්තේ D නම් ඔයාට 1 ලකුණක් ලැබෙනවා. ප්‍රශ්න අංක 13. ඔයාගේ ක්‍රෂ් එක ඔයාට මැසේජ් කරලා හරි කෝල් කරලා හරි තියෙනවද? A. ඔව්. B. නෑ. ඔය තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 4ක් ලැබෙනවා. ඔය තෝරගත්තේ B නම් ඔයාට 1 ලකුණක් ලැබෙනවා. ප්‍රශ්න අංක 14. ඔයාගේ ක්‍රෂ් එකට කෙනෙක් ඉන්නවද? මං කියන්නේ ආදරවන්තයෙක් නැත්නම් ආදරවන්තියක්? A. ඔව්. B. නෑ. ඔය තෝරගත්තේ A නම් ඔයාට 1 ලකුණක් ලැබෙනවා. ඔය තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 4ක් ලැබෙනවා. ප්‍රශ්න අංක 15. ඔය කොච්චර කල් මෙයාට කැමැත්තෙන් ඉඳලා තියෙනවද? A. සති කීපයක්. B. මාස කීපයක්. C. මාස 6කට වඩා. D. අවුරුද්දකට වඩා. ඔය තෝරගත්තේ A නම් ඔයාට ලකුණු 3ක් ලැබෙනවා. ඔය තෝරගත්තේ B නම් ඔයාට ලකුණු 4ක් ලැබෙනවා. ඔයා තෝරගත්තේ C නම් ඔයාට ලකුණු 2ක් ලැබෙනවා. ඔයා තෝරගත්තේ D නම් ඔයාට 1 ලකුණක් ලැබෙනවා. ප්‍රශ්න නම් ඔච්චරයි. දැන් එහෙනම් ඔයාගේ ලකුණු ටික එකතු කරගන්නකෝ. ඔයාට ඒකට පොඩි වෙලාවක් ඕන නම් ටිකකට වීඩියෝ එක නතර කරන්න. ඒත් එකම පුංචි ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි ඔයාගේ ක්‍රෂ් එකේ මුල අකුරු යටින් මේ දැම්ම කමෙන්ට් කරන් යමු. එහෙම කරොත් අපි ප්‍රාර්ථනා කරන්න එයා ඔයාගෙම වේවා කියලා. හානේ ඔන්න ඔයා පොරොන්දු වුණා. පොරොන්දු කඩ කරන්නට නෑ. ඔයාගේ ක්‍රෂ් එක කැමති කරගන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ වීඩියෝ එක එහාට යවල බලන්න එහාට ලකුණු කීයක් ආවද කියලා. හරි හරි කතා ඇති. අපි බලමු ආගේ ප්‍රතිඵල මොනවද කියලා. ඔයාට ලකුණු 15ත් 24ත් අතර ලැබුණා නම් 10%කට වඩා අඩු චූටි ඉඩක් තමයි තියෙන්නේ එයා ඔයාට කැමති වෙන්න. ඒ කියන්නේ පේන විදිහට මේ වෙලාවේ එයා ඔයාට කැමති නැහැ. ඔයාටත් ඒක හොඳටම තේරෙනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි එයාගෙන් ඈත් වෙලා එයාව අමතක කරලා දාන එක. හැබැයි ඔයා හිතනවා නම් ඔයාව තාම අඳුනගෙන නැහැ කියලා. තව ටික කාලයක් උත්සාහ කරලා බලන්න. එයාට ලං වෙන්න පුළුවන් විදිහ, ඔයා එයාට කැමති කියලා එයාට පෙන්වන්න පුළුවන් විදිහ ක්‍රමයක් හොයාගන්න. හැබැයි ඔයා කරන කිසිම දෙයක් එයාලා අගය කරන්නේ නැත්තම් ඒක එයාලගේ පාඩුවක්. ඔයාගේ නෙවෙයි. අපි ගන්න තීරණ, අපි ගන්න අවස්ථා අපේ දෛවයේ තීරණය කරනවා. ඒක නිසා අවුරුදු ගාණක් පසු තැවෙන්න වෙන තීරණ ගන්න එපා. ඔයාට ලකුණු 25-34 අතර ලැබුණා නම් එයා ඔයාට කැමති වෙන්නේ 25%ක විතර chance එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ පේන විදිහට නම් සමහර හොඳ ලකුණුත් තියෙනවා. හැබැයි මේක ලේසි වෙන්නේ නැහැ. ඔයාගේ ආතරය වෙනුවෙන් සටන් කරන්න වෙනවමයි. එයාට පෙන්වන්න ඔයා එයා ගැන සැලකිලිමත් වෙනවා කියලා. ඔයාගේ අගේ එයාට දැනෙන්න දෙන්න, තේරෙන්න දෙන්න. වෙලාව අරගෙන ඔයාගේ ඊළඟ පියවර තීරණය කරන්න. ඔයා හොඳට හිතලා බලලා තමයි වැඩ කරන්න ඕනේ. හැබැයි මේ කිසිම දෙයකින් යාළගේ හැසිරීම චුට්ටක්වත් වෙනස්ුනේ නැත්නම් ඒක එයාගේ පාඩුවක්. ඔයා පොරුවට දුක් නොවි ඒ දෙයින් ඈත් වෙලා අමතක කළා දාන එක තමයි හොඳ. ඔයාට ලකුණු 35-44 අතර ලැබුණා නම් එයා ඔයාට කැමති වෙන්නේ 50%ක විතර chance එකක් තියෙනවා. ඒ කියන්නේ පේන විදියට ඕන දෙයක් වෙන්න පුළුවන්.
ඔයා ඊළඟට කරන දේවල් මත තමයි මේ සම්බන්ධතාවයේ රඳා පවතින්නේ. ඔයාලා දෙන්නගේ හොඳ ගැළපීමක් තියෙනවා වගේම එයා ඔයාට ලාවට කැමැත්තකුත් තියෙනවා වගේ. වැඩේ ගන්නට ගොඩ දාගත්තොත් නම් ඔයාලා ලස්සන කපල් එකක් වෙයි. හැබැයි කිසිම දෙයකට බල කරන්න යන්න එපා. ඉබේ මේ දේවල් වෙන්න දෙන්න. එයාත් එක්ක කතා කරන්න. ඔයාගේ අදහස් ඔයාගේ හැඟීම් බෙදා ගන්න. හැමදේම හොඳින් වෙන්න කියලා වන්න අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාට ලකුණු 45 54 අතර ලැබුණා නම් එයා ඔයාට කැමති වෙන 75% විතර chance එකක් ඔයාට තියෙනවා. ඒ කියන්නේ පේන විදියට නම් එයාත් ඔයාට කැමති වගේ. එයා ඒකට හොඳ ලකුණු ගොඩක් පෙන්වුම් කරලා තියෙනවා. මේක තමයි ඔයාගේ අවස්ථාව. එයාට තේරෙන්න දෙන්න ඔයාට යව කොච්චර වටිනවද කියලා. ඒ වගේම ඔයා එයාගෙන කොච්චර හිතනවද කියලා එයාට දැනෙන්න දෙන්න. හැබැයි ඕනවට වඩා ඉක්මන් වෙන්න යන්නත් එපා. ඉවසීමෙන් හරිම වෙලාව වෙනකන් ඉඳලා එයාගෙන් කෙලින්ම අහන්න. ඔයාට ලකුණු 54ට වඩා ලැබුණා නම් ඔයාට 95%කට වඩා හොඳ chance එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ crush එකත් ඔයාට කැමති. පේන විදියට නම් එයාගේ crush එකත් ඔයාම වෙන්න ඕනි. මොකද එයාත් ඔයාට ගොඩක් කැමති වගේ. ඒ වගේම ඔයාලා ගොඩක් ගැළපෙන අය. දෙන්නටම ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න ඕන නම් මේක තමයි හොඳම වෙලාව. හරිම වෙලාව එයාගෙන් අහන එක විතරයි දැන් කරන්න ඕනි. පේන විදියට නම් එයා අනිවාර්යයෙන්ම කැමතිත් වගේ. ඔයා මොකද හිතන්නේ අපි ඔයා ගැන කිව්ව දේවල් ගැන? ඔයාකට ලකුණු ප්‍රමාණයට කමෙන්ට් කරලා කියන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාට සුබම සුබ දවසක්.